මහිමේත්‍රික දෙවිඳුන්හට දෙමින් හිමිදිරි භාවනාවට එක් ඉරුදින උදෑසනක කුඩා දරුවන් කිහිප දෙනෙකුව ශුද්ධ ලියවිලි පාසල කරා ගෙන යන පිණිස D.L. මෝඩි චිකාගෝ වල පිහිටි නිවසකට ඇතුල් වුණා. එම අවස්ථාවේදී මිනිසුන් තිදෙනෙකු ඔහුව නිවසේ මුල්ලකට කොටු කරගෙන දරුණු විදිහට තර්ජනය කරන්නට පටන් ගත්තා. එම අවස්ථාවේදී මහත්වරුනේ මදක් ඉවසා මා කියන දෙයට සවන් දෙන්න. ඔය ගොල්ලන් මට යමක් කරන්නට මත්තෙන් මගේ යාඥාව කරන්නට ඉඩ දෙන්න. යාඥා කිරීමට ඔවුන් ඔහුට ඉඩ දුන් විට කොයිතරම් අවංක පැහැදිලි යාඥාවක් මෝඩි විසින් කළාද කියතොත් අර තිදෙනා කාමරයෙන් එසැනින් පිටව යන්නට ගියා. මෝඩි පත් වුණා වූ තත්වයට අප පත් වුණහොත් කුමක් කරාවිද? කුමක් හෝ කියා බේරෙන්නට උදව් ඉල්ලා කෑමොර ගසන්නට, නොයසේ නම් පිටුපස දොරින් ක්ෂණිකව පලා යන්නට, එවැනි ක්‍රියාත්මක වීමකට යොමු වෙන්නට ඉඩ තිබෙයිද? අනපේක්ෂිත මෙවන් අවස්ථාවන් වලදී කළ යුතු දේ අමතක වී කලබලයට පත්වීම තුළින් ඇතිවන අනතුර අවදානම කොයිතරම්ද? කිතු සමිඳුන් පැවසුවේ මතෙව් 6:44 වෙනි කොටස තුළ නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාඥා කරපල්ලා, අපට නින්දා කරන අය උදෙසා යාඥා කිරීම, වෛර කරන්නන් හට යහපත කිරීම කළ යුතු බව, අපට යහපත කරන්නන් උදෙසා අපත් යහපත කිරීම තුළින් ප්‍රශංසාවක් නොලැබෙන බව කිතු සමිඳානෝ අවධාරණය කළ සේක. පවුකරුවන් පවා එසේ කරන බව වැඩිදුරටත් අවධාරණය කරමින් පීඩා කරන්නන් උදෙසා ශාපනොකට ආශිර්වාදම කරන්න යනුවෙන් රෝම 12:14 පවසනවා. ඔබ යම් වාතාවරණයකට මැදිව ඔබ කොටු වී ඔබව කොටු කරගෙන සිටී යයි හැඟෙනවා නම් ශුදතුම් මඟ පෙන්වීම සමඟ දිව්‍ය ප්‍රඥාව මුසුකොට ක්‍රියා කරන්න. කිතුතුමන් පෙන් වූ මාර්ගයට අනුව යමින් ඒ සැම අවස්ථාවකදීම ඒ අය උදෙසා යාඥා කරන්න. මන්ද යාඥාව හොඳම ආයුධය වන නිසා යහපතට යහපත කිරීම හොඳ දෙයක්. ඊටත් වඩා අනර්ගම දේ නපුරට යහපත කිරීමයි.